අයිබෝවන් සුබ උදෑසනක් අදත් සුපරදු විදියටම සූදානම ශ්‍රී පත්වල පළවී තිබෙන නවතම තොරතුරු ඔබ ගගන හිමිදිරිය ආරම්භ කරන්නට අද 2021 වර්ෂයේ ජූනි මාස 21 වැනි සඳුදා දින ඉතින් උදාවුණු මේ දවස ඔබට සුබදායි දිනයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි මතක් කරනවා අද දවසේ වන ජනතාව ලහිලහි බලාගෙන හිටියා රට විවර වෙන්නේ කවදාද කියන කාරණාව සම්බන්ධයෙන් ඉතින් ඔන අද අලුයම 4ට රටේ මෙතෙක් පනවා තිබුණු සංචරණ සීමා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඉතින් වීදිවල වෙනදාට වඩා තරමක් ජනතාව ගැවසෙනවා අපිට දැක ගැනීමට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් අද දිනේදී රාත්‍රී කාලයේදී නැවතත් ඔබට එළියට බැහැරව යෑමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නැවතත් හෙට උදෑසන සිට ඔබට ඔබගේ අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිද්ධ කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි නිවසකින් පුද්ගලයන් දෙදෙනෙකුට ගිය හැකි කියලා තියෙයි සඳහන් කර තිබුණා. විශේෂයෙන්ම මේ බස්නාහිර පළාතට නිර්ණායක රැස්සක් යටතේ තමයි මේ සංචරණ සීමා පනවා තිබෙන මේ සංචරණ සීමා ඉවත් කිරීමට කටයුතු කර තිබෙන්නේ. කෙසේ වෙතත් ඔබ වාහනයක ගමන් කරනවා නම් පුද්ගලයන් දෙදෙනෙකුට පමණයි එම වාහනයේ ගමන් කරන්නට හැකියාව තිබෙන්නේ පෞද්ගලික වාහනයක. ඒ වගේම පොදු ප්‍රවාහන කටයුතු ඔබ භාවිතා කරනවා නම් 50%ක පිරිසක් තමයි එහි ගමන් කළ හැක්කේ කියන කාරණාව පිළිබඳව ඊයේ දවසේදී විශේෂ නිවේදනයක් මගින් රජය දැනුම් දී තිබුණා. ඒ වගේම මුඛාවරණ පැළඳීම අත්පය සේදීම සහ සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කළ යුතුයි කියන කාරණාවත් ඒ වගේම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කළ යුතුයි කියන කාරණාවත් විටින් විට ඊයේ දවසේදී මතක් කර තිබුණා. කොන්දේසි රැසක් සමගින් තමයි මේ විදියට රට අද දවසේ විවර වෙන්නේ. ඒකම ලබන 23 වනදා දක්වා ඔබට ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙම කාල පරාසය තුළ ඔබට පළාත් අතර ඔබගේ ගමනාන්ත සීමා කර තිබෙනවා. ඒ වගේම පළාත් අතින් පිටට ඔබට යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ අත්‍යවශ්‍ය කටයුත්තක් හැර. ඉතින් ඒ නිසා ජනතාවට මේ ලබා දී තිබෙන මෙම කාලය තුළ ජනතාව තමන්ට අත්‍යවශ්‍ය ආහාර පාන එක් රැස් කර ගැනීමට සහ තමන්ගේ අත්‍යවශ්‍ය කටයුතු ඉෂ්ට කර ගැනීමට හැකියාව සහ අවස්ථාව ලබා තිබෙනවා. ඉතින් අයුතු ලෙස මෙය භාවිත කිරීමෙන් වළකින්න කියන කාරණාව අපි මතක් කරනවා. ඇයි කිව්වොත් දැන් මාසයකට අධික කාලයක් ජනතාව නිවෙස්වල රැඳී සිටලා තමයි අද මේ විදියට එළියට එන්නේ. ඉතින් අද එළියට ආවත් ඔබට කොන්දේසි රැසක් රජය විසින් පනවා තිබෙනවා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුදැනුම යටතේ. ඒ නිසා ඔබ වඩාත් විමසිල්ලෙන් සහ රට ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබ සතුයි. ඒ වගේම ඔබව ආරක්ෂා කර ගැනීමේ වගකීමත් ඔබ සතුයි. ඒ වගේම තමයි ඔබ අවට සිටින පිරිස ආරක්ෂා කර ගැනීමේ වගකීමත් ඔබ සතුයි කියන කාරණාව මතක් කරගෙන අපි අද දවසේ පළවී තිබෙන ලංකාදීප පුවත්පත වෙතට මුලින් අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ස්ථලය මෙන්න මේ ආකාරයෙන් වාර්තා කර තිබෙනවා. පෝස්ට් පේඩ් විමල්ගෙන් මහින්දා නන්දට කියලා මෙසේ වාර්තාවේ පළ කර තිබෙනවා. මෙතෙක් අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ තිබුණු පොස්ට්පෙඩ් සමාගම මේ වන විට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යටතට පත් කර තිබෙනවා. විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඉතින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමාගේ කාලය තුළ තමාගේ යටතේ තිබුණු කාලය තුළ පොස්ට්පෙඩ් සමාගම විශාල ලාභයක් ලංකරගෙන තිබෙන බවට තමයි විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් පොහොර සමාගමක් මේ වගේ මෙවැනි සමාගමක් අනිවාර්යෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ යටතේ තිබීම සුදුසු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා මහින්දානන්ද අලුත්ගමගේ මහතා. ඉතින් ඒ සම්බන්ධයෙන් පුවත අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කරද්දී අලුතින් කොරෝනා රෝගී වූ 2008ක් කියලා වාර්තා කර තිබෙනවා. ඒ වගේම 1996 දෙනෙකු සුවය ලබා තිබෙන බවටත් වාර්තා වෙනවා. ඒ වගේම දවස් දෙකකට කොරෝනා මරණ 101ක් වාර්තා වී තිබෙන බවට තමයි සඳහන් වන්නේ. දවස් දෙකක් ඇතුළත කොරෝනා මරණ 101ක් වාර්තා කර තිබෙන පුවත මෙසේ වාර්තා කරද්දී සංචරණ තහනම මසකට පසු අද ඉවතට පළාත් තහංචියේ එහෙමමයි කියන කාරණාවත් කොරෝනා වසම් 24ක් වසයි කියලත් 82
විවේකාකාරී කියලා අත් මෙසේ වාර්තා කර තිබෙනවා. දිස්ත්‍රික් 12ක වසම් 24ක් ග්‍රාම සේවා වසම් 24ක් හුදෙකලා භාවයට ලක් කර තිබෙනවා අදුව අලියම 4 සිට. ඉතින් ඒ පිළිබඳවත් ඔබ වැඩි අවධානයෙන් පසුවන්න කියන කාරණාව මතක් කරනවා. රට විවර කිරීමට රජ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි විරෝධය පළ කර තිබෙනවා. මෙම අවස්ථාවේදී රට විවර කිරීම භයානකයි කියන කාරණාව ඔවුන් පෙන්වා දී තිබෙනවා. නමුත් රජය මේ වන විට මේ ජනතාව මාසයකට අධික කාලයක් නිවසේ සිටපු නිසා මේ විදිහට ඔබට අවස්ථාවක් ලබා දී තිබෙනවා ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්න. ඒකම අපි මිලඟට අවධානය යොමු කරන්නේ අද දවසේ පළ වී තිබෙන දිනමින ජාතික පුවත්පත වෙතට. එහි ප්‍රධාන සිරස්තලය කෝටි 20ක හෙරොයින් ගංජා නාවික හමුදා අත්අඩංගුවට කියලා ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර තිබෙනවා. කෝටි 20ක හෙරොයින් සහ ගංජා නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවත. ඒකම තවත් පුවතක් වෙතට අපි අවධානය යොමු කරමු දිනමින ජාතික පුවත්පතේම. මෙන්න මේ ආකාරයෙන් පුවතක් පසුගිය වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 189.8%කින් ඉහළට කියලා වර්තාවේ සඳහන් වෙනවා. ඒකම අපි මිලඟට අවධානය යොමු කරන්නේ මෞබිම පුවත්පත වෙතට. එහි ප්‍රධාන සිරස්තලය මෙසේ වාර්තා කර තිබෙනවා. සංචරණ සීමා ඉවත් වුණත් පළාත් අතර සංචරණය බැහැයි කියලා වර්තාවේ සඳහන් කර තිබෙනවා. රැස්වීම උත්සව සාද තවදුරටත් තහනම්. ගෙදරින් එළියට යා හැක්කේ දෙදෙනෙකුට පමණයි. දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් 24ක් ලොක්ඩවුන් බැංකුවල වරකට ගනුදෙනුකරුවන් 10යි. වෙළඳ සැලකට වරකට ගනුදෙනුකරුවන් 3 දෙනයි. සැලෝන් වලට වරකට අයකු පමණයි කියලා මෙසේ වාර්තා කර තිබෙනවා. බස්නාහිර විශේෂ නීති ප්‍රවාහන අත්‍යවශ්‍ය සේවා වලට පමණයි වැඩමුළු සම්මන්ත්‍රණ තහනම් කියලත් අද මෞබිම ප්‍රධාන තොරතුරෙන් වාර්තා කරද්දී සංචරණ ලිහිල වෛද්‍ය සංගමයේ දැඩි කනස්සල කියලා වාර්තා කර තිබෙනවා. දෛනික මරණ සංඛ්‍යාව 50ක් හා ආසාදිතෙන් 2000ක් හා ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වෙද්දී මෙහෙම කළේ ඇයි සීමා පැනවීමෙන් ලැබුණු වාසිය අපතේ යාවි කියලා මෙසේ දැඩි විරෝධය එල්ල කර තිබෙනවා වෛද්‍යවරුන්ගේ සංගමය. ඒ පිළිබඳවත් අද වාර්තා කර තිබෙනවා මෞබිම පුවත්පත. මෙලඟට අපි අවධානය යොමු කරන්නේ අරුණු පුවත්පත වෙතට. අරුණු පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් සඳහන් වන්නේ සංචරණ සීමා ලිහිල් වන්නේ මෙහෙමයි කියලා ඔවුන් සඳහන් කර තිබෙනවා. පළාත් අතර සංචරණ තහනම් කියන එකත් එක් නිවසකින් පුද්ගලයන් 2 දෙනෙකුට පමණක් එළියට යාමට අවසර තිබෙනවා. පොදු ප්‍රවාහන ධාරිතාව 50%යි. ආර්ථික මධ්‍යස්ථාන බැංකු සාප්පු අවමගුල් කියලත් මෙසේ සඳහන් කරනවා. අවමගුල් උත්සවයට 15%යි. මංගල උත්සවය බැහැයි කියලත් සඳහන් කර තිබෙනවා. ඒ වගේම 50%ක ධාරිතාවයක් පොදු ප්‍රවාහන කටයුතු වල කියලත් මෙසේ ප්‍රධාන සිරස්තලයෙන් සඳහන් කර තිබෙනවා. ඒ වගේම තවත් පුවතක් කෝටි 50ක කුඩු සමග ඇල්ලු පුද්ගලයෙකු පිළිබඳව මෙසේ වාර්තා කර තිබෙනවා. ඇලු ආරක්ෂකංශයේ නිලධාරියෙක් පිළිබඳව කෝටි 50ක කුඩු සමග ඇලු SI කෙනා කියලා තමයි මේ විදියට වාර්තා කර තිබෙන්නේ. කලිනුත් ඔහු කුඩු ඇදලා කියලා වාර්තාවේ සඳහන් කර තිබෙනවා අරුණ ජාතික පුවත්පත. ඉන් අනතුරුව අපි සූදානම් දිවයින පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ ප්‍රධාන තොරතුරු විදියට වාර්තා කර තිබෙන්නේ එම පුව තමයි කළුතර SI ගේ කුඩු ජාවාරමේ අලුත්ම හෙළිදරව්ව කියලා වාර්තා කර තිබෙනවා. දුවගේ මගුල ජයට ගන්න බිස්නස් එකට බැස්සා කියලා තමයි වාර්තා වන්නේ. කෝටි 52 කුඩුත හමු වෙයි කියලා වාර්තා කර තිබෙනවා. තමන්ගේ දියණියගේ මගුල සාර්ථකව සිදු කිරීම සඳහා මෙසේ කුඩු ජාවාරමට බැස්ස SI සම්බන්ධයෙන් තමයි වාර්තා කර තිබෙන්නේ. කළුතර SI ගේ කුඩු ජාවාරමේ අලුත්ම හෙළිදරව්ව කියලා අද ප්‍රධාන තොරතුරු විදියට වාර්තා කරනවා. ඒකම ජුනි 5 වනදාත් එක්ක සෞඛ්‍ය මාර්ගෝපදේශන 48ක් රට ඇරේ කියලත් මෙසේ වාර්තා කර තිබෙනවා අද දිවයින පුවත්පත. බස්නාහිරට දැඩි සීමා පොදු ප්‍රවාහන සේවා නැහැයි කියලත් සඳහන් කරනවා දිවයින පුවත්පතේ ප්‍රධාන තොරතුරු. ඒ දිවයින පුවත්පතේ ප්‍රධාන තොරතුරුත් සමගින් අපි ගගන හිමිදිරියෙන් අද සමුගෙන යනවා. හෙටත් මුණ ගැසෙමු නවතම තොරතුරු සමගින්. එතෙක් සුබදාය දවසක් ආයුබෝවන්. අපේ නිවුස් චැනල් එකේ අප්ඩේට්ස් එසෑනින් දැනගන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒකම ළඟම තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන වීඩියෝ ඔයාලට ඉක්මනට බලන්න පුළුවන්.